වෙල් කදුරු, දිය කදුරු, ගොන් කදුරු, කදුරු. ඉහතකී නම් සතර අයත් වන එකම ශාකය වැඩෙන්නේ දියපාරවල් කුඹුරු ආශ්‍රිතව සහ ඔයවල් ආශ්‍රිතව විශාල පඳුරු වශයෙන්. මෙම ශාකය විශාල විස සහිත ශාකයක්. ඉංග්‍රීසි භාෂාවෙන් මෙම ශාකය හඳුන්වනුයේ පොයිසන් නට් යන නාමයෙන්. මෙම කදුරු ශාකය කිරි සහිත ශාකයක්. මෙහි කොළවල මෙන්ම ගසේ කඳෙහිද අරලිය ගසේ මෙන් කිරි දැක ගන්නට පුළුවන්. මෙහි හටගන්නා මල ඉද්ද මලකට සමාන වෙනවා. ඒ ඉතාමත් සුන්දර සුවඳක් විහිදුවනවා. කදුරු ගසේ ගෙඩි තරමක් විශාල දොඩම් ගෙඩියක හැඩයෙන් දැක ගන්නට පුළුවන්. මෙම කදුරු ගෙඩි අමුයෙන් කොළපාටිනුත් හොඳින් ඉදුණු පසු තද රතු පාටිනුත් දැක බලා ගන්නට පුළුවන්. මෙම ගෙඩි වේලුණු පසු පෙනෙන ආකාරය ඔබට වීඩියෝවෙන් දැක ගන්නට හැකි. මෙම ශාකයේ කිසිදු ඖෂධීය කටයුත්තකට යොදා නොගන්නා අතර මෙහි අතුරු කිලි තොයිල් පවිල්වල නොයෙකුත් ඇදුරු කටයුතු සඳහා යොදා ගන්නවා. තවද හොඳින් මේරූ කඳ වෙස් මූණු සෑදීමට සහ වෙනත් විසිදුරු භාණ්ඩ සෑදීම සඳහා යොදා ගන්නවා. මෙම ශාකයේ විස අධිකම කොටස වනුයේ කදුරු ගෙඩියේ මදයයි. මෙහි විස සහිත ග්ලයිකොසයිඩ වන සර්බේරියන්, ඔඩලම්ස් සහ ටිවේටීන් අඩංගු නිසා උග්‍ර විස සහිතය. එම නිසා මෙය විස අධික ශාකයක් වනවා. මෙම ශාකයේ කිරිවලද විස අඩංගු වනවා. යමෙකුට මෙම විස සහිත කොටස් ශරීරගත වුවහොත් ඔහුගේ හෘදයේ ක්‍රියාකාරීත්වයද අඩපණවන්නට පුළුවන්. යමෙකින් මෙම විස සහිත කොටස් ශරීරගත වුවහොත් වහාම වමනය කරවා රෝගියාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යා යුතුය.